අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. දිවයිනට බලපෑති අයහපත් කරුණ තත්වයේ හේතුවෙන් මේ වන විට කළුතර පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක පවුල් 929ක පුත්කලින් 3243ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත් සිංහලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැලියගොඩ සහ ඇලපතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ක්‍රියාත්මක වූ ඉවත් වීමේ රතුරු වේදේ තාතුට ක්‍රියාත්මකයි. පසුගිය දින කිහිපයේදී ලැබුණු වර්ෂාපතන සමග කඳු වාසී ප්‍රදේශවල පස ජලයේ සන්තුප්ත වෙලා තියෙන්නේ. ඉදිරියේදී ලැබිය හැකි සුළු වර්ෂාපතන ඉවත් යම් ආකාරයක අතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි. ඒ නිසා කඳු ආශ්‍රිත ජීවත්වන ජනතාව, පහරාල් ආසන්න ජීවත්වන ජනතාව, ඒ වගේම කඳු ආශ්‍රිත මාර්ග භාවිත කරන්න ඒ සම්බන්ධ සැලකිලිමත් වී අත්තනගලුවෙහි ඉහළ ප්‍රදේශයේ ජලමට්ටම මේ වන විට අඩුවෙමින් පැවතියද එහි පහත් බිම් ප්‍රදේශවල ඇතිවුණු ගං වතුර අවදානම මුළුමනින්ම පහව ගොස් නැහැ. ගම්පහ ජායල මාර්ගයේ සහ ගණේමුල්ල කිරඳිවිට මාර්ගයේද කිරඳිවිට පහත් බිම් ප්‍රදේශයේද මේ වන විට මෙලෙස ජලයෙන් යටව තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණාංශයේ සඳහන් කළේ කලුඟඟ ද්‍රෝණියේ සහ අත්තනගලු ද්‍රෝණියේ මේ වන විට සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි. අවතින ගංවතුර තත්ත්වයන් සඳහන් කළොත් විශේෂයෙන්ම කළුගඟේ කුඩා ගඟ අතු ගංගාවේ බුලත් සිංහල මතුරාවල පාරින්දනුවර සහ මිල්ලනිය වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ඇතැම් පහත් බිම් ප්‍රදේශ මේ වන විටත් ජලයෙන් යටවී පවතිනවා. ඒ වගේම මේ පහත් බිම් ප්‍රදේශ හරහා ගමන් ගන්නා මාර්ග ගණනාවක් මේ වන විටත් ඇතැම් ස්ථානවලින් ජලයෙන් යට වෙලා පවතිනවා. මේ තත්ත්වය අද දිනේ පුරාමත් පවතිනු ඇති බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම අද දිනේ නැවත වර්ෂාපතන තත්ත්වයක් මේ ප්‍රදේශවලට සහ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇති වුහොත් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව තා ඉහළ බව සඳහන් කළ යුතුයි. අද දිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නූරලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ සබරගම් පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මෙල විට 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කරුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ ගත්තම දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුණ සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, ඊට අමතරව සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා.